ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් තුන්ගිරියව් ක්‍රීඩකයෙක් ලෙස සේවයක් කරන ඇන්ජලෝ පසුගිය කාලේ මතුණු ආබාධයක ගොඩක් පීඩා විඳපු ක්‍රීඩකයෙක්. තරඟ අවසන් කරන ක්‍රීඩකයෙක් වගේම තරඟ වෙනස් කරන ක්‍රීඩකයෙක් විදිහට ලෝකෙම නමක් දිනාගෙන ඉන්න මැතිව්ස් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් චමිල කරවිට කළ සාකච්ඡාවක කියපු වැදගත් කරුණු කිහිපයක් ගැන තමයි මේ කතාව. නවසීලන්ත තරඟාවලියට පස්සේ ලැබුණු විවේකය ගැන ඇන්ජලෝ කියන්නේ මෙහෙම කතාවක්. මාස දෙකහමාරක විතර විවේකයක් හම්බ වුණා. ඒ විවේකය මම උපයෝගී කරගත්තේ ශාරීරික යෝග්‍යතාවයේ හොඳ මට්ටමක තියාගන්න. ඒ වගේම හුඟක් මාසි වෙලා ප්‍රතිකරන සහ පන්දුවේ මේ පුහුණුවීම් වලත් නිරත වුණා. නවසීලන්ත ටෙස්ට් සංචාරයෙන් පස්සේ පන්දු යවන්න නැවතත් පටන් ගත්තා. ගිවිගේ මාස දෙකහමාරක පමණ කාලයේ ඉඳන් පන්දුවේ මේ පුහුණුවීම් සිදු කළා. මීළඟට තියෙන පාකිස්තාන සංචාරය ගැන මැතිව්ස් කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම මට දිගු කාලයක් තරඟවලට ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. ඒත් පාකිස්තාන් තරඟාවලියට මම හොඳ සූදානමකින් ඉන්නවා. අපි මේ තරඟාවලිය සඳහා තවමත් කණ්ඩායමක් විදිහට එකට පුහුණුවීම් ආරම්භ කරලා නැහැ. හැබැයි හැමදෙනාම තනිතනින් තමන්ට අවශ්‍ය පුහුණුවීම් සිදු කරගෙන යනවා. 2009 ඉල්ලුණු භයානක ප්‍රහාරයෙන් පස්සේ තමයි අපි පාකිස්තානයට යන්නේ. මේ කාලේ අතරතුර අපේ එක් දින සහ 20x20 කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කළා. වසර 10ක පමණ කාලෙකින් තමයි ටෙස්ට් කණ්ඩායම පාකිස්තානයට යන්නේ. පෞද්ගලිකව ගත්තොත් මම මේ තරඟ සංචාරය සඳහා හොඳ සූදානමකින් පසු වෙනවා. කණ්ඩායමේ වැඩි හරියක් ආධුනික ක්‍රීඩකයෝ ඉන්න එක ප්‍රවීණ ක්‍රීඩකයෝ විදිහට අමතර පීඩනයක්ද කියලා ඇහුවම මැතිව්ස් දීලා තිබුණේ මෙහෙම උත්තරයක්. පීඩනය කියන්නේ සෑම ක්‍රීඩකයෙක්ටම පොදු දෙයක්. ඒක පළවෙනි තරඟේ ක්‍රීඩා කළත් අන්තිම තරඟේ ක්‍රීඩා කළත් පීඩනය පීඩනයමයි. නමුත් පරිණත වෙන්න වෙන්න ඒ පීඩනය අඩු වෙනවා. නමුත් ඒ පීඩනය ඇති වෙනකොට අපි කලින් කරපු දේවල් මතකයට එනවා. ඒ කියන්නේ වැරද්දක් කරා නම් ඒක ඉක්මනට හදාගන්න අපිට තේරුම් යනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට මට එහෙම ලොකු පීඩනයක් නැහැ. නමුත් මං හිතන්නේ පරිණත වෙන්න වෙන්න බලාපොරොත්තු වැඩි. එතනදී පීඩනය කියන දේ ඇතිවීමට ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් බලාපොරොත්තු ගැන ලොකුවට හිතන්නේ නැතුව තමුන්ට පුළුවන් විදිහට උපරිමය කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එක් දින තරඟවලත් මැද පෙළ ප්‍රතිකරුවෙක් විදිහට සෙල්ලම් කරද්දී තමන්ට තරඟයකට හැඩ ගැහිලා සෙල්ලම් කරන්න ඕන කියලා තමයි මැතිව්ස් කියන්නේ. මම පන්දුවට පහර දෙන්නේ මැද පෙළින්. මැද පෙළින් පන්දුවට පහර දෙනකොට කිසියම් පීඩනයක් තියෙනවා. නමුත් ක්‍රීඩකයෙක් විදිහට ඒ තත්ත්වයන් වලට හැඩ ගැසිය යුතුයි. ඒ වගේම මේ තත්ත්වයන් වටහා ගත යුතුයි. ඒ වගේම කණ්ඩායමේ ඉන්න නව ක්‍රීඩකයන්ටත් උදව් කරන ගමන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුගේ වගකීම. මැතිව්ස්ගේ අනාගත බලාපොරොත්තු ගැන හෙව මැතිව්ස් දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. මගේ ඉලක්කය 2023 තියෙන ලෝක ශ්‍රේෂ්ඨ තරඟාවලිය වෙනතෙක් ක්‍රීඩා කරන්න. ඒ වෙනුවෙන් මගේ ශාරීරික යෝග්‍යතාවය හොඳින් පවත්වාගෙන යන්න ඕන. මම එහෙම කිව්වත් ඒ සඳහා තවත් වසර 4කට වඩා කාලයක් තියෙනවා. ඒ නිසා මං ඕනට වඩා ඉදිරියේ දිහා බලන්නේ නැහැ. ක්‍රීඩකයෙකුට ආබාධයෙන් එකක් නවත්තන්න බෑ. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ මගේ උපරිම දේ කරලා ශාරීරික යෝග්‍යතාවය හොඳින් පවත්වාගෙන යමින් හොඳින් ක්‍රීඩා කරන එක. රට විනුවෙන් සෑම තරගයක්ම ක්‍රීඩා කරනවා කියන්නේ ලොකු ගෞරවයක් විදිහටයි මම සලකන්නේ. මගේ බලාපොරොත්තු වෙලා තියෙන ක්‍රීඩා කරන හැම තරගයක්ම ජයග්‍රහණය කරන එක ගැන. මෙතෙන්දී වඩාත් වැදගත් වෙන්නේ වසරෙන් වසර ඉදිරියට යන එක. ඒ මට විතරක් නෙමෙයි හැම ක්‍රීඩකයෙකුටම වැදගත්. මෙතෙන්දී වඩාත් වැදගත් වෙන්නේ කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්නේ කොහොමද කියන එක ගැනයි. ඉලක්කය තියෙන්නේ ලෝක කුසලානය. නමුත් අපි යන විදිහ බලමු. තුන්වෙනි ක්‍රීඩකයෙක් විදිහට එන මැතිව්ස් මේ වෙද්දි ප්‍රතිකරණයට සීමා වීම ගැන මැතිව්ස් කියන්නේ මෙහෙම කතාවක්. මං හිතන්නේ කාලයක් මම තුන්වෙනි ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කළා. විශේෂයෙන් එක් දින සහ 20x20 තරඟවලදී. 2012 වසරේ ඉඳන් 2016 වෙනකල් සෑම තරඟයකටම වගේ ක්‍රීඩා කළා. නමුත් මම තරුණ නිසා හැම තරඟයකටම ක්‍රීඩා කළා. ඒ කාලෙදි හිතුවේ නැහැ විවේකයේ තරම් වැදගත් කියලා. නමුත් දැන් මට තේරෙනවා විවේකයේ කියන දේ සෑම ක්‍රීඩකයෙකුටම අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන් පන්දු යවන්නන්ට. මගේ ආබාධයත් එක්ක පසුගිය කාලේ මට පන්දු යවන්න බැරි වුණා. නමුත් මම දැන් සූදානම් වෙන්නේ පන්දු යවන්නෙකු ලෙසත් කටයුතු කරන්න. ඉදිරි කාලේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට උදාවන කාර්යබහුල කාලය ගැන මැතිව්ස් කියන්නේ මේ වගේ කතාවක්. ඉස්සරහට එන කාල සමය අපිට ඉතාම කාර්යබහුල සමයක්. එතෙන්දී මම පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ 20x20 තරඟාංශයේදී පමණයි. මොකද ක්‍රීඩකයෙක් විදිහට අපිට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි ඔළුවේ තියාගන්න ඕන. එනිසා ටෙස්ට් සහ එක් දින අංශවල ප්‍රතිකරුවෙකු හැටියටත් 20x20දී විතරක් පන්දු යවන්නෙකු විදිහටත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මම තේරීම් කමිටුව එක්ක කතා කරලා තමයි පන්දු යවීම ආරම්භ කළේ. බලාපොරොත්තු වෙනවා 20x20 තරඟවලදී පන්දු යවන්නෙකු විදිහට කටයුතු කරන්න. විශේෂයෙන්ම ලබන වසරේ 20x20 ලෝක කුසලාන තරඟාවලියක් තියෙනවා. දැනට තියෙන සූදානම ඒකයි. ඊට පස්සේ බලමු ඉදිරියට. පසුගිය කාලේ තිබුණු වැස්ස එක්ක නියමිත විදිහට පන්දු යවීමේ පුහුණුවීම් කරන්න බැරි වුණා කියලා තමයි මැතිව්ස් කියන්නේ. පන්දු යවීම ආරම්භ කරනකොට ඒ සඳහා වර්ෂාවෙන් බාධා එල්ලුණා සෑහෙන්න. ඒ නිසා අපිට එලිමහනේ පන්දු යවන්න බැරි වුණා. මොකද ක්‍රීඩා පිටිය මෙන්ම තනතිරුව තෙත බරිත ස්වභාවයක් ගත් නිසා. නමුත් වෘත්තීය ක්‍රීඩකෙක් වශයෙන් අපි දැනගන්න ඕන තම තමන්ගේ පුහුණුවීම් කටයුතු කරලා තරඟාවලියකට සූදානම් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඒ අනුව මම මගේ පන්දු යවීමට අවශ්‍ය පුහුණුවීම් හොඳින් සිදු කළා. විශේෂයෙන්ම ගෙවිගේ මාස දෙකක කාලය ඇතුළත. ඒ වගේම දිගට
ඇත්තම මගේ පුහුණුවෙන් මම කරනවා. ඒ විදිහට තමයි මේ ප්‍රවීණ ක්‍රීඩකයා අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.